හෙට නොව දිනනම් අප හැම වෙනුවෙන් සීන සදා කරමින් කමට ලොව කෙනවිත් ළඟම පාසල හොඳම පාසල. මෙරට ඉතිහාසයේ පාසල් සංවර්ධනය වෙනුවෙන් හඳුන්වා දී ඇති දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නැංවෙන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි ලබා දීම සිදු කෙරුණේ. දිවයින පුරා පාසල් ගොඩනැගිලි 250ක් විවෘත කිරීම මේ යටතේ සිදු කෙරුණා. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සංවර්ධන ව්‍යාපෘති 200ක් එකවර විවෘත කිරීම සිදු වූයේ පසුගිය මාර්තු මාසයේදී. අද ක්‍රියාත්මක වුණේ එහි දෙවන අදියරයි. දෙවන අදියරේ ඉදිකිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4500ක්. පේරාදෙණියේ ජාතික අධ්‍යාපන පීඨයේ වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති දෙවන අදියරේ සමරු ඵලකයේ නිරාවරණය කිරීම සඳහා එක්ුණා. මෙයටතේ නව ශ්‍රවණාගාරය, සුහුරු පන්තිකාමර, දේශන ශාලා ආදී විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. පේරාදෙණියේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නාපලයක් රෝපණය කිරීමටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී එක්ුණා. අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.එන්. රණසිංහ මහතා පැමිණි සියලු දෙනා පිළිගත්තා. මැති අමැතිවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. 2015 අපි ඇති කරගත් අපේ රාජ්‍ය පාලනය තුළ මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් සඵල කරන්න, මේ රට ශීඝ්‍රයෙන් දියුණු කරන්නට අපේ රජය කටයුතු කරන අවස්ථාවලදී විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල සේවාවක් සලසනවා කියන එක මම අමුතුවෙන් කියතුවන්නේ නැහැ. 2015 පෙර මෙරට අධ්‍යාපනයට වෙන්වන මුදලට වඩා සිය ගුණයකින් මුදල් වැඩි කරමින් මේ ක්ෂේත්‍රය දියුණු කරන්නට කටයුතු කරනවා කියන එක අපි දකිනවා. අපේ දරුවන්ගේ ගුණ නැන බලේ සපුරන්නට කරන කාර්යයන්ට ශක්තිය ලබා දීම වර්තමාන ජීවත් වෙන අපේ වගකීම යුතුකම කියලා මම මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. අනාගතයේ තියෙන අධ්‍යාපනය තුළින් දැනුම තුළින් අපේ රට දියුණු වෙන නම් අපේ රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් වෙන්න ඕන. මා උසස් අධ්‍යාපන ඇමතිවරයාව සිටියදී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තාක්ෂණික පීඨ පහක් ආරම්භ කෙරුවා. ඒක මේ අවුරුද්දේදී වර්තමාන අමාත්‍ය ලකී ජයවර්ධන මැතිතුමත් තවත් දුරට ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රජයේ විශ්වවිද්‍යාලවල නේවාසික ප්‍රශ්න සද්ධාටම විසඳුවා. මම හිතන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලාංකීය අනනතාවය බිහි කිරීම සඳහා ක්‍රමක්‍රමයෙන් පරිවර්තනය වෙන්න ඕන. මෙවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් මං හිතන්නේ ක්‍රියාත්මක වෙලා නැහැ කවදාව. මහවැලි ව්‍යාපාරයට වඩා වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය. මට මතකයි 2015 අපේ නව රජයේ බලයට පත් වෙද්දී මේ රටේ පාසය 10,000න් විදුලිය තිබ්බේ 160කට පමණයි. අද 198කට විදුලිය තියෙනවා මේ රටේ පාසල්වල. විද්‍යාගාර 3,000ක් ලබා දීලා තියෙනවා. විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. භෞතික සම්පත් පමණක් නොවේ මානව සම්පතත් අපි මේ ව්‍යාපෘති අර්ථය අපි ලබා දීලා තියෙනවා. අද බලන්න නවීන තාක්ෂණයත් එක්ක අධ්‍යාපනය මුසු කරමින් යනවා. මේ වෙනකොට ඩිජිටල් පන්තිකාමර සහිත පාසල් 600කට වැඩි ප්‍රමාණයක් අපි ලබා දීලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ එදා නොකරපු විශාල වැඩ කොටසක් අද අධ්‍යාපනයේ මේ පහුගිය කාලය තුල සිද්ධ වුණා කියලා කියන්න ඕනේ. අපි නව අධ්‍යාපන පනතක් එළි දක්වනවා. මේ නව අධ්‍යාපන පනත එළි දක්වුනාම මේ රටේ සියලුම අධ්‍යාපනයේ ප්‍රශ්නවලට විසඳුම් ඒ පනත තුල අපි ගැප් කරලා තියෙනවා කියලා කියන්න ඕනේ. අනතුරුව උත්සව සභාව ඇමතිවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ඇමතිතුමාට කිව්වා පේරාදෙණියෙත් අපි දැන් ජාතික පාසලක් ආරම්භ කරනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම අනුව ඒත් මෙතන අද අපි දැක්කේ වයිට් බෝඩ් එක නැහැ, බ්ලැක් බෝඩ් එක නැහැ, ගල් ඇල්ල නැහැ, ස්ලේට් එක. පුස්කොළ පොත් නැහැ, අර තීන්තවල දාලා ලියන පෑන නැහැ, තීන්ත පුරවලා ලියන පෑන නැහැ. 21 සතවර්ෂයේ කාමරයකට යන්නේ. ඒත් මේ නවීකරණයේ කොටසක්. අද අපි ඉන්නේ අධ්‍යාපනයේ නවීකරණයට වුවමනා ගුරු පුහුණුව ආරම්භ කරන ආයතනකයි කියලා මම කියන්න කැමතියි. අපේ අධ්‍යාපනය 21 සතවර්ෂයට ගෙනියන්න ඕනේ. මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිහා බලනවා නම් මන් දන්නේ හිතුවද කියලා 20, 60, 20, 70 වෙනකම් විතර ජීවත් වෙනවා. කොහොම ලෝකෙක දින්නේ? එක්සයිස් පොත්වලින් දින ලෝකෙකද? අන්න ඒකට අපි අද ලෑස්ති වෙන්න ඕනේ. 2015 බාර ගන්නකොට නුපුහුණු ගුරුවරු විශාල ගාණක් හිටියා. දැන් ඒ සියලු දෙනාම පුහුණු කළා. තව විධිමත් පුහුණුවක් දෙන්න තියෙන්නේ තව 5000කට විතරයි. එහෙනම් මම කියන්න කැමති දකුණු ආසියාවේ සම්පූර්ණ පුහුණු ගුරුවරු ඉන්න එකම රට ශ්‍රී ලංකාව කියලා අපි කියන්න කැමතියි. සියලු දෙනාටම අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම. අද ජීවිතය සාර්ථක වෙනවා නම් අවුරුදු 13ක අධ්‍යාපන තිබෙන්න ඕනේ. නමුත් මමත් පිළිගන්නවා හැම එක්කෙනෙක්ටම විශ්වවිද්‍යාලයට යන විෂයන් වලින් සමත් වෙන්න බැහැ. Taman දක්ෂ වෙනත් විෂයන් තියෙනවා. දැන් බලන්න අපේ ක්‍රිකට් කණ්ඩායම විශ්වවිද්‍යාලයට නොයන්න පුළුවන් ක්‍රිකට් ගහනවා. මේ සැරේ අඩුවන් ඉංගලන්තෙත් පැරද්දුවා. නටන්න දක්ෂ නම් නටන්න, චිත්‍ර ශිල්පියර දක්ෂ නම් චිත්‍ර ශිල්පය කරන්න, ක්‍රීඩාවට දක්ෂ නම් ක්‍රීඩාවෙන්න. මේ පාසලේ ඉඳගෙන
තමන්ගේ ජීවිතය හදන්න කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ වැඩසටහන මේ අවුරුද්දේ ආරම්භ කරන්නේ. උසස් පෙළ පන්ති වලට හැම විද්‍යාලෙම උසස් පෙළ පන්ති වලට කම්පියුටර් ටැබ් යන්ත්‍ර ලබලා දෙනවා කියලා මං කියන්න කැමතියි. හැම උසස් පෙළ පාසලටම විද්‍යාගුරුවරු සපයලා දෙන්න. ඒක 1C පාසල් නෑ. ඔක්කොම 1AB පාසල්. හැම පාසලෙම විද්‍යාව උගන්වන්න. ඒකම තියෙනවා ඉංග්‍රීසි ගුරුවරුත් ලබලා දෙන්න. ඉංග්‍රීසි ගුරුවරුත් ලබලා දෙනවා වාගේම අනෙක් විදේශ භාෂා උගන්වන්නත් විශේෂයෙන්ම අපි ඒ අවස්ථාව ලබලා දෙනවා. ගුරු විද්‍යායතනවලට, ගුරු මධ්‍යස්ථානවලට ලැප්ටොප් සහ මුද්‍රණ යන්ත්‍ර ලබා දීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍යවරයාට සමරුතිලිනයක් පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. MHA හලීම්, රාජමාත්‍ය විජේකලා මහේශ්වරන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.